භාග 9යි. මොකද මොන්ටෙසෝරි එකක් කට් කරාද? කෝ භාග ටික. හරි. ඒ කියන්නේ මේ 1යි භාග 9යි නේ. භාගම 9ක්. ඒ කියන්නේ මේ ඔයා ළමයි දාලා යනවද? අනේ මේකයි අපි මෙහි චිත්‍රපටි පෙන්වනවා විතරයි. ඊට අමතරව ළමයි බලාගන්නේ. පිස්සුදනේ. මාත් එක්කම තමයි භාග 9. මට තේරෙනවා. සමහර ලොකු ළමයි ඉන්නවා බබාල වගේ. හැබැයි අපි වයස බලන්නේ ඩෙන්ටිටි අනුව. හරි. එහෙනම් 1යි භාග 8යි. මේ අර මම ආසම නළුවත් ඉන්නව නේද? ඒ කවුද? හැබැයි මේකේ ඉන්නේ සුපර් හීරෝස්ලා විතරයි. එහෙනම් යතනි වාරි මෙරෙති. අපි අබතුමාව ඉන්ටර්වියු කරනවා. මා? ඔව්. මේන්න අපේ නිෂ්පාදකතුමා. එතකොට මේන්න අපේ ප්‍රෙසන්ටර්ස්ලා. අපි එහෙනම් වැඩේ පටන් ගමු. මේකප්. තමගේ සම්පූර්ණ නම මොකද්ද? දීපනා චන්න පෙරේරා. තමගේ රංගන ජීවිතය ආරම්භණ කොහමද? මීට අවුරුදු 20කටත් කලින් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ගොළු හදවත ගැන ටෙලිනාට්‍යේ. ඔබතුමා වැඩිපුරම කැමති රංගනයටද නැත්නම් අධ්‍යක්ෂණයටද? මුල් කාලේ රංගනයට. ඊට පස්සේ අධ්‍යක්ෂණයට. දැන් දෙකටම. අපේ හීරෝ සුපර් හීරෝ වැඩසටහනේ විනිශ්චය කරන්න ඔබතුමාට දෙන සුසුම මොනවාද? මම මීට අවුරුදු 17 කලින් පුංචි වීරයෝ කියලා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරා. ඒක නාට්‍ය මාලාවක් හැටියට විකාශනය වුණා. ඉතින් මම හිතනවා අවුරුදු 3-4ක් ඒ කාලේ මට මුල් කාලෙම මට ළමයික වැඩ කරන්න ලැබුණා. ඉතින් ඊට පස්සේ මම කරා ටිකිරි හපන්නු කියලා නාට්‍ය මාලාව. ඊට පස්සේ මම ළමයි වෙනුවෙන් චිත්‍රපටි කරා. ඉතින් මම හිතනවා අවුරුදු ගාණක් මම ළමයික වැඩ කරලා තියෙනවා. ඉතින් ඊට වැඩිය තවත් සුදුසුකමක් තියෙනවා. ඔබතුමා අපේ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. කොහොමද සුදු? ඕගොල්ලෝගේ දක්ෂයෝ ටිකක් අඳුර ගන්න ලැබීමත් මට සතුටක්. දැන් හම්බෙමු. Bye. Superhero. රංගනයේ විශේෂ දස්කම් පෙන්වන පළවෙනි තරඟ වටේන් සහ දෙවෙනි තරඟ වටේන් ජයග්‍රහණය කරපු සුපර් හීරෝස්ලා 118 දෙනෙක්. හිරු සුපර් හීරෝ තුන්වෙනි තරඟ වටේට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නේ. මේ තුන්වෙනි වටේත් විනිශ්චය මණ්ඩලයට සුවිශේෂී වෙනස්කමක් සිදු වෙනවා. ඔව්, ඔබ කවුරුත් ආදරය කරන සුපර් හීරෝ කෙනෙක්. අද ඉඳලා අපිත් එක්ක විනිශ්චය මණ්ඩලයට එකතු වෙනවා. ඔහු රංගන ශිල්පියෙක්, ළමයින් වෙනුවෙන්ම නිර්මාණ කරපු අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම තමයි කාගේ සිද්ධිනාගත් සිහින කුමාරයෙක්. පිළිගන්න චන්න පෙරේරා. මේ අත වශයෙන්ම කියන්න ඕන සංකේත මේ මට එනකොටම මාව මේ ළමයි කට්ටියක් අල්ලගෙන ඉන්ටර්වියු කරා. මට ඒකෙන්ම තේරුණා අත දක්ෂයෝ පිරිසක් මේ තරගයට සහභාගී වෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මට හිතුණා දැන් මේ එහෙම දක්ෂයෝ සෑහෙන ප්‍රමාණයක් අස්සේ මේ වගේ දක්ෂතා තියෙන පිරිසක් තෝරන්න පිටිපස්සේ සෑහෙන කාර්යයක් කරපු දෙන්නෙක් මෙතන ඉන්නවා. ඒ දෙන්නට ස්තුති කරන්න මම මේක අවස්ථාවක් ගන්නවා. ඒ වගේම
දෙවෙනි වටේ ඉඳලාම සුපර් හීරෝ මිනිස් මණ්ඩලයේ සමාජිකාවක් වූ ඇය ආදරණීය මවක්. ඒ වගේම හෙළ සිනමාවේ ගැහැණිය ලෙස විරුදාවලියලත් ඇය පිළිගන්න ස්වර්ණා මල්වාරච්චි. එපමණක් නොව ඔබ ගොඩාක් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පී රංගනයේ දිසාපාමොක් ආචාර්ය මහේන්ද්‍ර පෙරේරා. සුපර් හීරෝ තුන්වන තරඟ වටයයි මේ ආරම්භ කරන්න යන්නේ. මේ තරඟ වටේ තියෙන විශේෂත්වය තමයි අපේ සුපර් හීරෝස්ලා ඒගොල්ලන් සහාය රංගන ශිල්පියෙක් වූ ශිල්පිනියක් භාවිත කරන්න පුළුවන්. හැබැයි සුපර් හීරෝ වයස් සීමාවට යටත් මේ තරඟකරුවන්ට වගේම විනිශ්චය මණ්ඩලයටත් ලොකු අභියෝගයක් ලැබිලා තියෙනවා. මොකද තුන්වන වටේ තරඟකරුවන් 100 දෙනෙක් තෝරා ගැනීමට නියමිත වී තිබුණත් ඔවුන්ගේ දක්ෂතා අනුව තරඟකරුවන් 118 දෙනෙක්ට මේ අවස්ථාව ලැබී තිබෙනවා. කෙසේ නමුත් අපි ඊළඟ තරඟ වටේදී තරඟකරුවන් 48 දෙනෙකුට අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා අපේ විනිශ්චය මණ්ඩලය අනිවාර්යයෙන්ම තරඟකරුවන් 48 දෙනෙක් අපිට තෝරලා දෙන්නම ඕන. එහෙනම් සංකේත් අපි මේ වේදිකාව බාර දෙමු තුන්වන තරඟ වටේ පළවෙනි තරඟකරුවට. අනිවාර්යයෙන්ම මේ රංගනයේ විශිෂ්ටයෙන් සුවයන හෙලේ ළමා රංග අභිෂේකයයි හීරෝ සුපර් හීරෝ. මේ බල්ල කයිද? එන්නක බලන්න. ගිය සතියේ ගෙනාවේ. මමත් තාම දන්නේ කනවද කියලා. මටත් ඕන් ටෙස්ට් කරලා බලන්න. බල්ල කනවද කියලා. එහෙනම් නෝන මන් දෙකේ දෙකේ පොල්ලකුත් අරගෙන එන්න. ඔයයි තෝද මගේ බ්ලයින් එක එකකින් ගුටි කනා දෙනවා කියලා. එහෙම නෙමෙයි නෝනා. මම ෆේස්ටි. ගිනිගෙඩියන් ප්‍රින්සස් එකෙන්. ගිනිගෙඩියන් ප්‍රින්සස් එකේ? ඔව් නෝනා. අපේ ගිනිගෙඩියන් ප්‍රින්සස් එකෙන් කාර්යබහුල ගෘහවලට අලුත්මතාලේ පොල් ගාන මැෂිම හඳුන්වා දී තියෙනවා. ෂා, පොල් ගාන මැෂිම ඔය ඇත්තමද? ඔයාට කියන්න පොල් ගාලමත් දෙකේම කරකට හැදිලා. නෝන ගියත්ද කීද? නෑ නෑ අපේ හබ්බියගේ. එයාගේ ඔය පොල් ගාන, දාද පලන, රෙදි ඔන්නගේ පොඩි පොඩි වැඩ කරන්නේ. නෝන්ට මහත්තුන් නම් මේ පොල් ගාන මැෂිම හුඟක් වැදගත්. කොටින්ම කියන්න ඕන මේ මැෂිමට පොල් ගෙඩිය දාලා විනාඩි 20 ඇතුළත කෑවිලා මිරිකිලා ගාන්ට කීටි හතර වෙනවා. ෂා හරි ෂෝක්නේ.
ඒ කියන්නේ අපේ හබිට පොල් ගාන මිෂමට පොල් ගෙඩිය දාලා වෙන ඕනම වැඩක් කරන්න පුළුවන්. ඒකනේ කියන්න ඕන. මොකක් හරි කර ගන්න බැරිය? කරන්ට් එක කොච්චර විදි යනවද? ටූච් බල්බ් එකක් තරම් කරන්ට් එකක් යාවි. හානේ ඒක කොච්චර ලොකු දෙයක්ද? ඒච්ච ලොකු නෑ නෝන. මේ මිත්‍රක් විතර ඇති. මොකද? ටූච් බල්බ් එක. හැබැයි නෝන මේකට මිනිස්සු අතර දෙනෙක් ඕන. උස්සගෙන එන්න වෙන්නේ නැති. නෑ නෑ මේ පොල් ගාන මැෂින් වැඩ කරන්න. වැඩ කරන්න කියන්නේ? නෝන දන්නේ. මේ මැෂින්ට පොල් ගෙඩිය දැම්මට පස්සේ පොල් ගෙඩිය ගන්න කෙනෙක් ඕන. පස්සේ පොල් ගෙඩිය ඔයන්න කෙනෙක් ඕන. ඔය පොල් ගෙඩිය බින්දලා ගන්න කෙනෙක් ඕන. ගා පොල් ටික මිත්කල ගාන්ට කීටි හතර දෙන්න කෙනෙක් ඕන. මොනවා? මිනිස්සු හතර දෙනෙක්. ඔය පොල් ගාන මැෂින් ඇතුලේ වැඩ කරන්නේ? හතර දෙනෙක් අත් එපාය. නැත්තම් බෑනේ. එහෙනම් මොයි මොකේ මාකට ටෝච් බල්බ් එකක් තරම් කරන්ට් එකක් යන්නේ? හතර දෙනා කොහොමද කරවල කරන්නේ? ටෝච් බල්බ් එකක් තරම් ඇතුලිය එපාය. මොකද කියන්නේ? ගන්නවද? ගන්නවා ගන්නවා. මැෂින්වද? නෑ කොස්ස. අතු ගන්නද? නෑ කොස්ස කරනකල් ගහන්න. කාටද? වෙන කාටද? තමසිර මිස. ගිනි ගැඩි එන්ටර්ප්‍රයිස්. ලයිෆ් ටයිම් ගැරන්ටි. බුදු අම්මා. හැබැයි මේ අන්තිමට වැඩ ගහනකොට ඔයා හිනා වෙවි ගියේ. කොමඩි ගන්න. මේ දැන් ඔයා පුරුදෙද්දි කීපාරක් ගැහුවද කොස්සෙන් පුරුදු වෙන. ඇත්තටම ඇදලා රින්න දිනේ අක්කා දින් මල්ලිර ගහන්නේ නැද නේද? නැද්ද? ගැහුවද? එක පාරක් කොළුවටම හයියෙන් ගැහුවා. ඔව් හොඳයි. ඒක තමයි. මොනාරි කද්ද සරක්. තමන් කියන්නේද ඔයාට අපි තව මොනාරි ක බෑගේ පැත්තකින් තියන්නකෝ. ආ. සහායකට බොහොම සුදුයි අපි කියමු මේ ඔයා දැන්. ඔව්. සහායත් හොඳයි. සහායත් නිලිය බොහොම හොඳයි. ඒක තමයි මම හිතුවාට දෙන්නම් කියලා. ආ මේ චිත්‍රපටියක ගීතයක් රඟපාන්න වැඩ උත්සාහ කරනවා. හරිද? උත්සාහ කරනකොට සින්දුව කියාගෙන නිලියත් පැමිණෙන ඉස්සරහට එනවා. හරිද? එතකොට නිලිය දැක්ක ගමන් ඔයාට වචන ඔක්කොම අමතකයි. අයං කිරිලි මුවගෙලාදෝ කැලෙවිමා. සායං කිරිලි කොහේ ගියෝද? හාරං කැලෙවිමුවගෙලාදෝ පෙන්වි ගයන්න රුමි ඉඳින්න ආදරේ පාලල. ඕ මරු මරු ෂා අස්සම් කරන්න වෙනවා. එන්න අස්සම් කරන්න වෙනවා. මල්ලකුත් අරගෙන ඔයාගේ නම්බරේ පෙන්නන්න අපිට. ඒක නම්බරේ පෙන්නන්න. නම්බරේ පෙන්නන්න. එයාලා පෙන්නන. ආ අනේ වේද. ඉතින් 32 වගේ ඔයා මේකට ගොඩ වෙනකොට වැස්ස වගේ පෙන්නවා. දැන් අඳුරු වගේ ගතියක් දැක්කද? වැස් වහින්නා වගේ. එහෙම එකක් ආව නේද? සන්ග්ලාස් දාගෙන. ඔයා නම කියන්න පුතා. මම රෙහාන් කියන්නේ. රෙහාන්. අපි රෙහාන් කියන්න ඕන. එතන නෑ රෙහාන්. ඒක මගේ. ඉතින් මේක ලියලා නෑ නේ. මේකේ නම් දෙකක් තියෙනවා. ඒක තමයි නෑ මගේ නෝ. හරි, ලක්මින, රක්ෂාන්, රෙහාන්. අයියෝ, එහෙම නෙමෙයි ලක්මින. ආ. අනිත්ව ලක්ෂාන්. ආ. මොනවද ඇතුලේ තියෙන්නේ? ඇතුලේ බෝතලයක් තියෙනවා, බෝඩ් එකක් තියෙනවා. ආ. සපා. බෝතලයක් තියෙනවා, බෝලයක් තියෙනවා. බෝලයක් නෙමෙයි. එහෙනම් බෝතලය. බෝලේයි බෝඩ් එකයි. නෑ බෝලේ නෙමෙයි. ආ නේද. මොකද්ද කරන්නේ? මොකද්ද මේ ළමයා ඔච්චර කියලා තේරෙන්නේ නැහැ. නේද? ඒක තේරෙන්නේ. අගමුද බේරන. මිනිහාගේ නෙමෙයි සපත්තු දෙක. මගේ ඉල්ලීම් ඊට කරනු. මගේ ඉල්ලීම් ඊට කරනු. මගේ ඉල්ලීම් ඊට කරනු. ඔයාගේ නම් මොකද්ද? ඇයි ඔයා මේ මෙතන උද්ඝෝෂණය කරන්නේ? මගේ නම ශාන්. අහලා තියෙද? මට ඉල්ලීම් තුනක් තියෙනවා. ලිමංක එක, මගේ ස්කබස් ඒ සීගරනු. ලිමංක දෙක, තයි භාගේ භාගෙට මුළු ස්ක්‍රීම් කරනෝනේ. ලිමංක තුන, මාව මේතරේ දිනවනවානේ. ආ, නෑ නෑ කරන්නම් බැරි.
තමයි වැඩේ ඒක. පිල්ලිව තමයි අවුල. අයිස්ක්‍රීම් දෙන්න පුළුවන් ස්කූල් බස් එකේ AC කරන්නත් පුළුවන්. මොකද කියන්නේ මේ මහේන්ද්‍ර පිල්ලිම් තුන ඒ අන්තිම ඉල්ලීම ගැන මොකද කරන්නේ? ඒක තමයි. අද දවසේ දෙන ඕමුද? අද දවසේ දෙවන ඕමු නේද? අද දවසේ. ඔව්. ඔව් මාත් ඉදරම් පොඩ්ඩක් ඇයිද අපි ඔව්. ආ පුතේ. අපි පොඩ්ඩක් පොඩ්ඩ ඉඳලා බලමු. ඈ ready lights okay action being aye main bitter gena ava unadiya muku member inni ඒකමතික තීරණයක් අපේ හැබැයි සහයගයත් මරුවා උඹ සහයගයත් දුන්නා ඔව් ඒකක් කියන්න ඕනේ සහය ඔව් සහය හොඳයි thank you ඔව් හොඳට කරා ඔව් දැන් ඔයත් කරන්න පොඩකින්ද ඔයගේ ඉතුරු ඉතුරු මේ හරි ඉන්නකෝ කොහොමද ෆිල්ම් එක තව තියෙනවනේ ඕ මේකට තව ඉන්ටර්වල් තුනක් තියෙනවා මොකක් තව ඉන්ටර්වල් තුනක් අපි බ්‍රේක් එකක් අරගෙන ඉමු You rule superhero හිරු සුපර් හීරෝ තරගයේ අවසාන 48 දෙනා තරුණ තරග වටි තමයි අපි මේ ඉන්නේ. ඉතින් අපිත් එක්ක එකතුලා ඉන්න අපේ සුපර් හීරෝස්ලා මෙයාව දැක්කම නම් මට මගේ පුංචි කාලේ මතක් වෙනවා. මේ ඔය ඇත්තටම මගේ පුංචි කාලේද? නෑ. නැද්ද? නෑ. ආ. ඒනවා මට නම් මතක් වෙනවා මේ මගේ පුංචි කාලේ ඔයාව දැක්කා. ඇයි? ඔයාව ගෙන මම. ඇයි? ඇයි? දැන් මොකද කරන්න රඟපෑම? අනේ මේ ආ තාම රිපෝට් එක ගන්න. මේ සුමන පාල බලනවා මේ ඔෆිස් එකේ හැටි අතු ගාලා නැහැ ෆයිල් කවර හැමතැනම
කතා කරන හැමලාගම තමුස වෙන වෙන වැඩ. ඔවුස නෑනේස ඔවුස මේ මම තමුසට කරන අවසාන අවවාද කිරීම. තමුස හැමවෙලාම් කෝල් එකක. කවුදයිසේ තමුසර ඔච්චර කතා කරන්නේ. සර් තත් එහෙමනේ සරුත් කොච්චර හරි කෝල් එක්කන මන්නේ දා වීදුරසිද එක්ක සර්ය මූන පුංචි ලස්සන හිනාවත් තිබ්බා. සර් ඇත්තරම කවුද සර් තොච්චර කතා මට නිකන් ගැලපීමක් නැති ගතියකුත් දැක්ක මන්දන මට දැන්න විදිට වාට ඒක කරන්න නිකං. ඕගලන්ට කිවට වැඩක් නෑ ඉතින් ලොකුසරට කියන්න පුළුවන් හරි ෂෝකට. තෝරා ගැනීමේදී මොකද තෝරා ගන්න ඕනේ වාගේ අපිට බලන්න ඕනේ පුතාගේ දක්ෂතාවයෙන් පුතාට මොනවද කරන්න පුළුවන් පුතා නිර්මාණශීලීද තව පොඩ්ඩක් ඉගෙනගෙන ඉස්සරහට යන්න බලමු. මේ විනිශ්චයේ වගකීම පවතිනුයි හිට වෙනුවෙනුයි. දක්ෂයෝ අතර විශිෂ්ටයෝ ශේෂ වන සුපර් හීරෝ වේදිකා පීඨයෙන් අසමත් තරඟකරුවන්ට බැස යන්නම සිදුවෙනවා. ලස්සනයි නේද? ඒත් සිරිමල්. ඇයි ඒත් කියන්නේ? ඕ කයිවල තියෙන දේවල් අපි වගේ ළමයින්ට අයිති නෑ සිරිමල්. අඩුම ගානේ ඔය දේවල් ඇත්තද බොරුද කියලා සිරිමල් මමවත් දන්නේ නෑ. ඇයි එහෙම කියන්නේ? ඔයාට අම්ම කෙනෙක්වත් තාත්ත කෙනෙක්වත් ඉන්දියේ නැද්ද? ඉන්දියානම් තමයි සිරිමල්. ඒත් අම්ම මට ආදරේ වුණාට අම්මගේ අලුත් තාත්තා මට කැමති නැතුව ඇති. ඒ දවස්වල මං අහගෙන කියනවා මං හරිම කැතයි. ඇත්තටම සිරිමල් මං හරිම කැතයිද? අනේ මන්ද ඇත්ත වෙන්න ඇති. මං වගේ පිච්චිච්ච අන්ධ ළමයෙකුට කවුද කැමති වෙන්නේ? අම්මේ අම්මේ දිල්ලන් කොහේ දාවේ? ඇඹිලි පිටිය. කොච්චර දවසක පුරුදු වුණාද කරන්න? සති තුනක්. සති තුනක් විතර. හොඳයි. ඉස්කෝලේ නාට්‍ය කරලා දිනවද? කලිනුත් නාට්‍ය කරලා දිනවද? සතුටු කරමුද? නියන් සතුටු. ඕ හරි දුකෙන් එඬුව කරන්නේද? එහෙම නැති එකක් අපි බලමු. ඕ අපි මෙහෙම කරමුකෝ. දැන් ඔයා දැන් ඇවිදගෙන එනවා පාරේ. හරිද? පාරේ වැඩලා තිනවා පර්ස් එකක්. හරි. ඒ පර්ස් එක දැන් කාගෙද කියලා දන්නේ නැහැ. දැන් මේ වා හිතන්න ඕනේ දැන් මේ දේවල්. කාගෙද කියලා දන්නේ නැහැ. ඒක අහුලගෙන හරි ඒකේ සල්ලි ගොඩාක් තියෙනවා. හරි සල්ලි ගොඩාක් තියෙනවා. ඔයා ඊට පස්සේ ඒක අහුලගෙන අයිතිකාරය හොයලා දෙන එක. රට 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 රට
පැන් මියසික තම පසික හොඳේක හන්දිය කඩෙන් කොත්තුවක් ගන්න ඕනේ ඈ ඒ දෑනි ගෙදර මල්ලිලා ටිකක් ඉන්න ඕනේ උන්ට දෙන්න නැතුව කොහොමද කන්නේ දහම් පාසලේ කියපු දේවල් අම්මා කමන්නේ කමන්නේ මේ ටික ගිහින් දිනන ඕනේ කාගෙද බලමු ගංගොඩ සුමනේ කාටද ගංගොඩ සුමනේ කියන්නේ ගංගොඩ මැරියා ඉස්රායලට බලමු තව ඉතින් තියෙනවනේ නේද අයියෝ කැමති නැද්ද මදි වගේ නේද නැදි මහේන්ද්‍රට පිටින් යන්න බෑ මබෑ මං කැමති එන්න හරි ෂෝ ෂෝ හොඳට කරවා හිතලා කරා දෙවනික හොඳට කරා. ඒ කියන්නේ වාටි හිතලානේ කරන්න තිබ්බේ. ඒ පර්ස් එක අරන් වටපිට බලන්නේ වා. ඒ කියන්නේ සල්ලි දැක්කහම මූණ වෙනස් වෙන හැටි. ඒ පර්ස් එක ලබුණ විදිහෙන් මරු. ඒ ටයිමින්. ආගේ වාගේ මියුසික්. ඒ වාමදුන මියුසික්. ඔයා මියුසික් දුගත්තනේ ඒකත් ලොකු දෙයක්. හැකියාව ඉහලින් විදහාපාද්දී විනිශ්චය මණ්ඩලයේ මනාපයේ ප්‍රණාමය ප්‍රමාණය ඉක්මවා යමින්ම තරඟකරුවන්ට තෑගි වෙනවා. මේ වාසනාව හරබර කරගෙන ඒ සමග දක්ෂතාවය තුලනය කරගත්තු තවත් විශිෂ්ටයෙක්. අවසන් 48 දෙනා අතරට තේදී පත් වුණා වගේම මම ওই 3 දිනාටම සුබ පතනවා අවසන් 24 දෙනා අතරට තේරී පත් වෙන වාසනාව ලැබෙන්න කියලා. හීරෝ සුපර් හීරෝ අපිට මේ ගුටි ගන්න බෑ මොකද මොකද අල්ලුවා කැඩුවා හරි මොකද්ද 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 කඩන්නේ බ්‍රේක් බ්‍රේක් ආහා ඉතින් මේ සිංගලෙන් කිව්වනම් තේරෙනවනේ බා අපි අපි මද විරාමයකට යා ආ ඒක හොඳ අදහස මම කියන්නකෝ පොඩ්ඩක් කොහේ ඉන්නේ කියලා වතුර ගම්බිලා අපි මද විරාමයකට ගිහලා නැවත සම්බන්ධ වෙමු හීරු සුපර් හීරෝ හීරු සුපර් හීරෝ මම ඒක කරන්නේ වෙනස් විදියකට. මම මොන කරදර දුක් ගැහෙද තිබුණත් හොඳට ඉගෙන ගන්නවා. හොඳට ඉගෙන ගන්නවා. මම නීති ඉගෙන ගන්නවා. අන්න එදාට සාක්ෂිත් එක්ක මම නුඹලව නීති ඉදිරියට ගේනවාමයි. ඔය ආවේගාත්මක පොඩ්ඩක් මේ ඉමෝෂන් එක චුට්ටක් ඩිවලොප් කරගෙන ආවා ලස්සනකට. හොඳයි. ඉස්සරහට හදාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මට තිදෙන්නේ හැමයි. පුතා පොඩ්ඩක් තියාගන්නවා. අපි තියාගන්නවා අපි කියන්නකෝ විස්තරي. විශිෂ්ට රංගනීය හෙලිකල තරඟකරුවන්ට ජය පෙරදුම පිළිබඳ තීන්දුව රංගනීය අවසන් වූ සැනින් ලබා දුන්නද තරඟකරුවන් නව දිනකට ජය පෙරදුම කුමක්ද යන බව තීන්දුව හිමිවනතුරු තරඟයේ අවසන් වනතෙක් නොසන්සුන් සිතින් බලා ඉන්නට සිදු වුණා. ඒ සරවාගේ මට ආදරේ නේ
මම දන්නවානේ ඒකට කමක් නෑ අපි ඉන්නේ නේ සුයන්නේ නේ බලන්නේ නේ ඒ මොකද මොකද විදිහට බලන්න මැදියා ඒ මො මේ විදිහට උතර මොකද මං කවදාවත් හිතුවේ මට මේවගේ සතුටක් නම් ලැබෙයි කියලා තව මොනාද ෂෝ අඩ නේම නම් එපා වෙනවනි ඇඩියාව කොහොමද අඩන්නේ ඇයෝ ඒ විදිහට පාරදි මට කේගේ ඔය දැනගන්න ඕනක නතර කරන්නේ උණු වැඩිද මන්ද කොයි දෙති මොනාත් කරගන්න බෑනේ කෝල් හෙලෝ හෙලෝ ඔව් කියන්නේ ආනේ ඕගොල්ලෝ එනවද පාර වැරදුනා හොයියෝ ඇයනේ පාර වැරදින්නේ කෙලින් මැන්න සිඹලා පිටි හන්දියට හන්දිය දකුණට හැච්චිගම පොඩි පාරක් තියෙන පොඩි පාර ආ පොඩි පාර හැච්චිගම ටැප් එකක් ඇති කට්ටිය ගොඩ ඇකෙතලි දීම හොද හොද ඉගලෙන් අහන්නකෝ පුංචි තිරි මේකලගේ ගේකුවකට කියලා හෙලෝ ඉන්න බලන්න පොඩ එක්ස්කියුස් මී හරි හරි කමක් නෑ කියන්න මල්ලි මොකද දෙන්නටේ නම මොකද්ද සෙප්පඩි විචා හරි මල්ලි හරි දින නේද මල්ලි 15 වනි ෂූ මල්ලි 16 ෂූ මල්ලි ටිකටම ෂූ මල්ලි නෑ මම මෙහෙම කරන්න 20 වරුවේ හැබැයි මල්ලි වරු උනා කැඳන්න ෆුල් ගෙවන්න ඕනේ හරි මල්ලි ලියාගත්තා හරි හම්බ වෙමු බුදු සරණයි මේ ඩයරි එකේ මොකද ලියලා නැහනේ ඔනික ඩයරි එක දෙලා තියෙන කොමෙන්ට් එක මම කීටි කරනෝනි ෂෝ කියන පොතේ ලියන්න ඕනේ නැහැ කැලෙන්ඩරේ මාක් කරලා තියෙන්නේ බිත්ති ලීලා තියෙන්නේ දොරේ ලීලා තියෙන්නේ ඇදිමිට්ටි මේ ලීලා තියෙන්නේ ඉතු ටික මොලේ හරියට වැඩනේ නැතු එහෙනම් මම ගිහින් එන්න පිස්සුනේ බලන්න මගේ කාලේ ඇයනේ නිලි ගින් ඔන්නේ එකක්වත් මගින් ගෙවුනේ නැන්නේ මට හරි කීටි යනේ කන කෑම අඳින ඇඳුම යන වාහනේ එතුරම මන්නිදී ගන්න විදිය නාන හැටි ගාන සෙන්ටේ කොමුකුත වෙනේනේ මම ආශ්‍රය කරන කට්ටිය මගේ හතර කො එතකොට අර ටැප් එක ළඟදී ඔක්කොම විස්තරේමට හම්බ වුණා මම ඔක්කොම සටහන් කරගත්තා පත්තරේ විස්තර යනකොට බලන්නකෝ මිස් එහෙනම් මම ගිහින් එන්න මගේ ලස්සන ෆොටෝ එකක් දාන්න බයි හරි මිස් බයි පත්තර සීනුම් විකිල්ලාලු වැටේ හොග්ගාලා ෂා තරගයේ ජීවිතේටම අයිති වෙන්නේ ජීවිතේට තරගයේද ජීවිතේ දෙනවා තරගයේ ප්‍රභාස්වර ගමනාන්තය ජයග්‍රහණයේසී ලබා ගැනීමට නම් තමන් තුළ පවත්නා හැකියාව අභ්‍යාසයෙන් සම්නන්ද කරගන්නම වෙනවා නෙමෙයි ඒ පාටාලි නෙමෙයි මේ ඇත්තාලි පෙන්වන්න ආවේ. ඔන්න පෙන්වන්න ඔය මේ මේ. අනේ පාටාලි අනේ මම බයයි. අර ඉන්නේ. හොනේ මම බයයි. ඈ බය වෙන්න එපා. ඒ ඔය අර වල්ලාලි නෙමෙයි අර තාප්පවල අර පාටගාලා අර එක එක පාටගාලි නේ ඇලි නෙමෙයි. ඈ මේ ඇත්තාලි. උල් හතර දීලා අර හොඬේ තියන අර හොඬේ වනන්නේ හොද. තරංග කරුවන්ගේ කුසලතා දකිමින් ඔවුන් වෙතම කේන්ද්‍ර වූ විනිශ්චය මණ්ඩලය. හොඳ අවධානයකින් පසු වී නිවැරදිම විනිශ්චයන් ලබා දෙනවා. මේ සුරතල් මුහුණු සුරතල් බවින් මිදී
රංගනයට අතිශය සමාරූප වී මේ ළමා රංගනයේ තරඟ අදීරක් බවද මොහොතකට අමතක වන තරමටම මේ දරුවන් ප්‍රවීණ රංගනයන් ඉදිරිපත් කරමින් සිටිනවා. කුසගින්න නිවන්න මම මේ ගමන ආවට හොරෙක් නෙමෙයි ආමු මහත්තයා. මාව පෞකාරයක් කරන්න එපා ආමු මහත්තයා. මේ වගේ 249 වැනි ෆොටෝ එක මගේ 250 වැනි සංවත්සරේ මං ඉහිලීම සමරන්න හිතාගෙන ඉන්නේ. මම මිස්ටර් තරදලා කරන්නම්කෝ. මිස්ටර් නොරදා වෙන්න ඕනේ. විනෝදාංශය ගැන කතා කරනවා නම් මිස් මට විනෝදාංශ ගොඩක් තියෙනවා. ඒ විනෝදාංශලි මං කැමති විනෝදාංශ රංගපෑම. රංගපෑම ගැන කතා කරනවා නම් මිස් මට සංජය දත් ඉන්නලා. ජෝර්ජ් බුෂ් දක්වමට රංගපෑන්න පුළුවන්. ප්‍රීම කුරුල්ලගේ ඉඳලා දක්වමට රංගපෑන්න පුළුවන්. මේ මන්න අන්තිමයි හරි නෑ. අරයා පුතා පොඩ්ඩක් hina giyeth e apita eka elluwe ne apthun naha kaata elluwe ne hina giye eka hina wenna beri hinda ne hina wenna beri hinda mokada hitanna wage hariyan naha wede o kochchara kaalaya puthuna doga naha idi api naha puta hari show harima lassanai hari show naha me hada ganna kamak thiyena moonokko para una neda podi kandu puta wage ne naha ude show sthana me me dawasak ape gedare inne kina podi hina podi item naha karana එවන හොඳර හරි හොඳයි හොඳයි ඉස්සරහට ගිහ බලමු ගේන අම් අපි හිතුවේ මේ තරංකාරව දෙන්නේ මේ කවුද අපේ මේ අපි මේ පාර නම් ආවේ රඟපාන්න නෙමෙයි. ආ අපි ආවේ. ආ අපි ආවේ ඇත්තටම මේ චෝදනා වගේක් තියෙනවා. චෝදනාවක් නෙමෙයි. සමහරක් දෙමව්පියන් කියනවා තමන්ගේ දරුවා මේ තරඟේ නිවත් වෙන්නේ ඒගොල්ලන්ගේ පිටපත හරිනෑ කියලා. ඒක ඇත්තද? මං හිතන්නේ මේ පිටපත කියන එකත් ඒකේ අංගයක්නේ. ඒතකොට තරඟයට එනකොට තමන්ගේ කියන්නේ තමන්ගේ දුවට හෝ පුතාට සුදුසු පිටපතක් තෝරා ගන්න එකත් දෙමව්පියන්ගේ වගකීමක්. ඒගොල්ලන්ගේ හැකියාවල් දන්නවා අපිට වැඩිය ඒගොල්ලෝ. හැබැයි ඒකම මං හිතන මහේන්ද්‍රට මට සරණක්කා අපි ඔක්කොටම රංගපෑමේ අත්දැකීම් තියෙනවා මට වැඩි අත්දැකීම් මේගොල්ලන්ට තියෙනවා. එතකොට රංගපාන්න පුළුවන් කෙනෙක් බැරි කෙනෙක් අපිට දැක්ක ගමන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ පුළුවන් කෙනාට අපි ආයිත් අවස්ථාවක් දීලා තියෙනවා. සහ අපිත් රංගපෑම ගැන යම් හරි දෙයක් තීරණයක් දුන්නේ නැත්තම් ඒක ලොකු අසාධාරණයක් වෙනවා. අසාධාරණයක් වෙනවා. අනිත් එක සංකේත ඔව් මං හිතනවා මේ ස්ටෑන්ඩඩ් එකේ මේ ප්‍රමිතිය ලංකාවේ ගේන්න ඕනේ. පොඩි කාලේ ඉඳලම ගේන්න ඕනේ. එතකොට අපිට මානුෂික තත්ත්වයට වැඩිය මං හිතනවා අපි මේ හැකියාවට මුල් තැන දෙන්න ඕනේ. ඒ වගේම හුඟක් දක්ෂතාවයේ තැන ගොඩක් අපිට අනාගත ගැන විශ්වාසය තියාගන්න. තියාගන්න. යම්කිසි අලුත් දෙයක් මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම සුපර් හීරෝ කෙනෙක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. හොඳයි. එහෙමනම් ආයිතෙන් ප්‍රශ්න තියෙනවනම් ඇවිල්ලා අපේ ගහන්න බය නැතුව. අපි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. එහෙමද? ඔව් අනවශ්‍ය ප්‍රශ්න. අපි බ්‍රේක් එකට ගිහිල්ලා නැවතත් එකතු වෙමු. හිරු සුපර් හීරෝ. හිරු සුපර් හීරෝ. මගේ නම අබිරු. මගේ නම ලලිත.
ඉස්සරහට ඉන්නේ නියුන් දරුව දෙන්නේ. පොඩි කාලේ ඉඳන් මේ දඟ ගොඩාක්ම දඟයි. මේ ඕන දැන ගියොත් දඟලන කිසි දෙයකට බය නැහැ කවදාවත්. ආයෙත් මට අදිලා හුවෙන්නේ නැහැ. මම තමයි බඳුර ලැබිරු යක්තියට වැඩ හරිද? ගොලන් දැක්කා හිරු සුපර් හීරෝ එකේ ඇඩ් එක යනවා මේ රඟපාන්න දක්ෂය ගන්නවා කියලා. අම්මේ අපේ රොදා හිරු සුපර් හීරෝ එකට දාන්නේ. දැන් මේ හොඳා ඕගොල්ලෝ තව හොම්වර්ක් කරලා ඉවර නෑ. අම්මා අපි ආවට ඉස්කෝලේ යන්න කරා. හිරු සුපර් හීරෝ. එතනින් පවත්වන සුපර් හීරෝ වැඩසටහනට අපේ නැරස පෙරපාසලේ ගිනුම ලැබූ දරුවන් දෙදෙනෙක් සහභාගී වුණා. අබිරු රණිත කියලා. ඒ ළමයි දෙන්න ගොඩාක් දක්ෂයි. පාන්දර රාජකීය විද්‍යාලයේ 2D ශ්‍රේණියේ ඉගෙනුම ලැබන අබිරු හා රණිත කියන සිසුන් දෙදෙනා විෂය හා විෂය පරිබාහිර සියලුම දේවිෂය දේවල් වලට දක්ෂතාවයක් දක්වන බව මම ඉතා සතුටින් ප්‍රකාශ කරනවා. සුපර් හීරෝ තරගයේ අවසාන 100 දක්වා මේ අපේ මගේ ළමයි දෙදෙනා තේරලාපත් වෙලා තියෙනවා. අපේ බලාපොරොත්තුව හීරු සිය ඉතුරු 100 මුත් ඉදිරියට ගිහිල්ලා විශේෂ ජයග්‍රහණයක් අපි බලාපොරොත්තු වෙනවා. සුපර් හීරෝ! පාරිද පොලිනේ හීරු සිගන තේරෙන්නද? අයනට පොලිනේ දැන් 10 සල මාත්‍රාවක් තරි. ඔය දැන් ආපු නංගි මේ පොලිස් ස්ටේෂන්ට එන්න. අනේ මසා දාන රන එපා මහත්. අපිට අමාරුවෙන් ඉන්නේ. ඔයිට අමාරුයිද? එම්න යන පාර ඩිස්ප්ලේ තාලෙට. මෙහෙම ගියොත් ලෑස්තිසල් මතන් ඉඳා ගන්නේ. ඔකට එකේ නම්බල දෙන්න ඕන නා. ආරුද්දම් බාගේ අම්ම බෝඩ් සම්පින් පරි ගන්නා විතරයි. මොකද කිව්වේ? දන්නවද මං කවුද කියලා? මං ආමුතුමගේ ගෝලේ කලිද? මම දැන් නිකන් ගලනේ. බැලල් නැදලා, කුලේ දාලා, කොඩි දාලා, ඔක්ස්ටර් ගහලා අම්මතිතුමා යන පක්ෂයට ගිහිල්ලයි මම මෙතනට ඇවිල්ලා ඉන්නේ. හොඳේ? ඔය අනිත් අතත් කඩා ගන්න එපා ඇඩ්ඩස් නැතෙන්නේ. මේ මහත්තයෝ අපි තෝන්දේක ලැස්ති හොඳ පාන්දමා. මට තිබ්බනේ. දැන් බලන් ඉන්නවනේ මොකද වෙන්නේ කියලා. හේවලේ කන්තුමා මම මේ කතා කරන්නේ යූනියලි දානිත අපේ සංගම දැන් ඉඳන් රට පුරා වැඩවජනයක්. ඒ මොකදන්නද? මේ මට අද තිබ්බා. මේ රාජ සේවට අද තිබ්බා. අපි මේ ලෙඩ්ඩුන්ව මට්ටු කරලා ගන්න ඕනේ. වැඩවජන ලෑති ගන්න මාධ්‍ය කැඳවන්න. සෙල්ෆි පෙරිද ඕකෙන් ගහන්න. අයියෝ බීසි කරන්න බලන්න. අපි පේනවද කියලා? ආව. අයියාම ගන්නු. ආව හරි හරි. හරි වායි. ඔබ යන්න තු යනවනේ. ඈ? අර නැහැ සෙල්ෆි බබු තවම ගන්න. ආ ඔය තියෙන. ආ ඔය තියෙන අර පැත්තට ගියා අර නා. හරි හරි. ඔන්න මාත් එක්ක දැන් ඉන්නවා මේ සුපර් හීරෝ තරගයේ තගම තගමලු දෙකක්. පොඩගෙන දැන් මේ එක්කෙනෙක්ගේ අතේ විතරක් ඇයි මේ කොලේ තියෙන්නේ? මෙයා තාම ගියේ නැහැ. මෙයා තාම ගියේ නැහැ. ආ හරි. එතකොට දැන් ඔයා මොකද කරන්නේ නැක්ට? සූර්යාරණේ දස්තනන්තනි වැද්දා මේ කලතලක පාන සිද්ද දේතන් වංශ වහන්සේටම පෙන්ටෝ මේ වනඩු අරගරි සූත්ත වහන්සේ ගඩවි අත්‍යාදර වැඩිද කම්මුතු කරන අම්දුරනේ මුන්ට නම් මේ කල යති පිටන්ට දැන්තපා අවස්ථාව ඉතාමත් තීරණාත්මක අවස්ථාවක්. මොකද නිශ්චිත විනිශ්චයක් නොලබුණු අපේ සුපර් හීරෝස්ලට අවසාන වේශය ලබා දෙන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ.
විශිෂ්ට රංගනීය හෙලිකළු තරඟකරුවන්ට ජය පෙරදුම පිළිබඳ තීන්දුව රංගනීය අවසන් වූ සැනින් ලබා දුන්නද තරඟකරුවන් නව දිනකට ජය පෙරදුම කුමක්ද යන බව තීන්දුව හිමිවන තුරු තරඟයේ අවසන් වන තෙක් නොසන්සුන් සිතින් බලා ඉන්නට සිදු වුණා. තීරණයක් එනකන් තමයි බලාගෙන සතුරු තීරණය. මෙහෙන් තීරණයක් දෙනකන් තමයි ඉන්නේ. තීරණේ මොකක් වුණත් අත්තුන් බාර ගන්න. බය හිතන උඹට අවුට් වෙයි කියලා. මොකද ඉතන්නේ අද දවසේ තත්ත්වය ගැන? මොහොම මහන්සියක් දරුවා හරි කිනාව තෝරන්න. මුලදී අපිට හිතුණා අපිට හම්බුන් නැත්තම් මේ හොඳට රඟපාන්න පුළුවන් අය කියලා සමහරව අපි තියාගත්තා. පස්සේ ඇඳලා වෙලා තීරණයක් දෙන්නම් කියලා. එහෙම කට්ටියක් ඉන්නවා අපිට. දැන් අපි ඒකෙන් එක්කෙනෙක් තෝරගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි දෙන්නට බලන්න පුළුවන් ඒද අවසාන විනිශ්චය නැත්නම් අපිටත් තාම බලන්න තහලන්න නැහැ නේද? අපි කල් ඉවරයි. ඒක ඔක ඉවරයි. කල් ඉවරයි. හරි. එහෙනම් අපි බලමු. අවසාන විනිශ්චය මොකක්ද කියලා. විනිශ්චයක් නොලබුණු අපේ සුපර් හීරෝස් නම දෙනෙක් අද දවසේදී ඔවුන්ගේ විනිශ්චය ලබා දෙනකන් අද දවසේම අපිත් එකතු වුණා. ඒ සුපර් හීරෝස් නම දෙන අතර තේරිපත් වෙන අවසාන තීරණයයි මේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව මෙතන ඉන්න සුපර් හීරෝස් නම දෙනාගේ අවසාන 48 දෙනා අතරට යන්න පුළුවන් වෙන්නේ එකම එක තරඟකරුවෙකුට හෝ තරඟකාරියකට පමණයි. එවනම් අපි බලමු අද දවසේදී කවුද අවසාන වශයෙන් ඒ වාසනාව දිනාගන්නේ. ඒ සුපර් හීරෝස්ලා අවසන් 48 දෙනා අතරට තේරිපත් වෙන අවසාන වාසනාවන්ත තරඟකාරිය තරඟකරුවා වන්නේ කවුද? කවුද? 1807 ලක්මින ලක්ෂා. හොඳයි ලක්මින, අද ඔයා තමයි සුපර් හීරෝ තරඟයේ අවසාන 48 දෙනාට සිලෙක්ට් වෙන අවසාන තරඟකරුවා. මොකද හිතෙන්නේ? සතුටුම සතුටු. මෙච්චරලා හිටියට පාඩු නෑ නේද? දිනලම ගෙදර යන්න පුළුවන් නේ? නැහැ ගමන්නේ මේකට සිලෙක්ට් වුණා නේ. හොඳයි, එහෙනම් දුවලා ගිහිල්ලා අම්මට කියන්න අම්මේ අද මං සුපර් හීරෝ තරඟෙන් අවසාන වශයෙන් සිලෙක්ට් වුණා කියලා. හරිද? ඉතින් අහිමි වී මත නැගෙන වේදනාව පසකලා උදාවන දවසේ ප්‍රශංසා විඳීමට නම් කවුරු කවුරුත් පායන හිරු දෙස විවර විය යුතුමයි. අරමුණු ඉලක්ක කරගෙන පැමිණි දහස් ගණන් තරඟකරුවන් අතරින් හැකියාව ඉහළින්ම විදාපාමින් වාසනාව බෙහෙවින්ම දිනාගත්තු ජයග්‍රහකින් 16 දෙනෙකු අවසන් තරඟකරුවන් 48 දෙනා අතරට අද දවසේ තීරිපත් වුණා. හිරු සුපර් හීරෝ රත්නපුරේ දිදුල මදුභාෂණ, බොරලැස්ගමුවේ කිනූලි සමරවික්‍රම, ආනමඩුවේ තරුෂ ලක්දීප, හම්බන්තොට ඩිහාන් කවීෂ, පානතුරේ අභිරු දින්තරු, පානතුර රණිත නිම්තරු, මහරගම තරින්දි එනුකි, කඩුවෙල මලින්ද බණ්ඩාර, පානතුරේ ශිරාෂි ගයාරා,
පන්නිපිටියේ ලක්මින ලක්ෂාන්, අම්බලන්ගොඩ රිසින්දි රුවන්සා, කෑගල්ල සිසුරු නිර්මාල්, මාතර අකේන් පන්සිලු, බරහපොල ශානු භාරත්, කුරුණෑගල දිනුජය දිසානායක. අම්මව නැංකුත් කියන්න, අපි තුන් දෙනා අපේ අම්ම එනකම් මග බලන් ඉන්නව කියලා. මේ දරුවව ටිකක් වඩා ගන්නවද? මට මේ සාරිය ඇඳ ගන්න. ලංකාවද? ඒත් ඉතින් වන්නේ හාමි හිතන දේවල් නෙවෙයිනේ සිද්ධ වෙන්නේ නේද? ඒ කලියුම් කඩදාසියකුත් එවල තිබුණේ ළඟදි ගෙදර එනවා කියලා. ඉක්මන නගින්න නගින්න ඉක්මන නගින්න. හිටපන් හිටපන් මම ගඩ වෙනකම් පුදුම ගුලාපු වැඩි.